යින් සැමට කලින් සත්්‍ය හරියට මොබට කියන සියත්ත උදෙස්සන ප්‍රවෘති විකාශයයි මෙලෙස ආරම්භ වන්නේ. මම සඳරුවන් ඉදිරිමාන්න ප්‍රමී අවදහනය පුවත් ශීර්ෂ්‍ය පාට වෙත දෙදහස් විසි එක අල්වැල් අද පාදලිමේන්තුවට. පාට පක්ෂබේදයකින් තොරව මෙමවේසනය මැඩ කරැත්වීමට සිල් දෙනා එක්ව කටයුතු කළයුතුයි හිටපු කථනායට කියයි. මෙරට පිආල් පරීක්ෂණ ප්‍රමාණවත් නැහැ ේතුව ආණ්ඩුවෙන් නොසැකිල්ල විපක්ෂ නායකගේෙන් ප්‍රකාෂයක් දෙදහස් විසියක බුදල්වර්ෂයට අදාළව, රජී සේවල් සහ වියදම් සඳහ වන විසර්චන පනත්කෙටුම් පත. අද පසොරුවේ අග්‍රමමාතය බුදල් ලමාත්‍යය මහින්ද රජපක්ෂ මහතා විසින් පාලිමීන්තුවුවට ඉදිරිපත් කකිරීමටීමයි. ඒය මෙනට හැත්තෑ පස් වන අයවේ වාර්තාාව ලිසි සැලක අතර, රජයේ සේවා සහ වියදම් ලෙස රුපියල් බිලියෙන දෙදහස් සයිසේ හැත්ත අටක් වෙනුවෙන් රුපියල් බිලියන දෙදහස් නමසයක සීමාවකට යටත්ව නයිගැනීමට අදාළවයි මෙම විසර්ජින පණත්කෙටුම් පත ඉදිරිපත් කරති මෙන්නේ. අග්‍රමාතය සහ මුදල්ලමාතය මහින්ද රජපක්ෂ මහතා විසින් දෙදාස්විසේක විසර්ජන පනත් කෙටුම්පත දෙවනවර කියවීම ඉදිරිපත් කිරීම සඳහා පසරුව එකයි හතලියට පාර්ලිමේතු රැස්වීමටනයමත බ පාර්ලිමන්තුව මහලේකම් දම්මි දසනයක මහතා ප්‍රකාශ කර තිබෙනවා ඉන් පසු ග්‍රමාත මහිද රජපක්ෂමතා විසින් අයවැය ප්‍රකාශසිදු කරා අතර එය මෙට හැත්ත පස්වන අයවැය වාර්තාව ලෙසයි සැලකන්නේ දෙදදාස් විසේක මුදල් වර්ශයට අදාළව රජයේ සේවා වියදම් සහ රෝපියල් බිලියුණන දෙදා හයිසය හැත්තාටක් වෙන් කිරීම සහ ශ්‍රලංකාාව තුළ හෝන්බැව රපියල් බිලියන දෙදස් නවසයක නයිසීමාවකට යටත්ව නය ලබාගැීමට විසර්ජන පනකටුම් පත ඉදිරි පත්කර තිබෙනවා. අග්‍රමාත්‍යවරයා විසින් අයවැය ප්‍රකාශ කිරීමෙන් පසු. ලබන දාහට වනදා සිට ලබන විසිෙක් වනදා දක්වා. අයවැෑ දෙවන වර කියවීම විවාදය පැවැත්වෙන අතර. දෙවන වර කියවීම පිළිබඳ චොද විමසීම ලබන විසෙක් වනදා පස්සුරු පහට පැවැත්වීමට නියමිතයි. ලබන දහට වනදා සිට විසිවනදා දක්වාා පාර්ලිමේතුව. පෙරවරු නම යිතිහෙ සිට පසුරු පහ යිතිහ දක්වා පැත්වවා ඉනතුර අය රක සබවා. පස්ථාව ලබන සිසතුන්වන දා සිට දෙෙම්බර් මස දසන දා දක්වා පැවැත්වෙන අතර. දෙසැම්බ මස දසවන දින පස්සුරු පහට චන්ද විමසීම පැවත්වන ඇති. අය ප්‍රකාශය පර්ලිමේන්තුර දිරිපත් වන අයවැයි විවාදේ පැවැත්වන සම්පර්ණකා ලසීමමාව තුළ, සෙලු සෞඛ්‍ය මාර්ගෝපදේශන් සහ රෙගුලසින්ට අනකූලව ාර්ලිමන්තු රැවීම පැවැත්වීමට කටයුතුදා තිබෙන බවයි දම්ි දසනායක මහතා සඳහන් කරන්නේ. ම අතර හිදේශ තානාපතිව රුහ මුදල් අමාත්‍යංශය අවසරලත් නිලදහරින්ට පමණක් පාර්ලිමෙන්තු ඇස්වීම සඳ ආාධනාක කරඇ අත අයයි. කාශව පැවැත්වන කාලසිීමාව තුළ කතානායක ගැලිය සෞඛයා රක්ෂිත විධානයන්ට යටත්ව ආසන පනවා තිබෙනවා එෙන්ම මහජන ගලිය සහ මාධ්‍ය ගැලරිය තවදුරටත් වසා දාමා තිබෙන බවයි පර්ලිමෙන්තු සන්නනි වෙදෙනන ශනිි විද නැක්කු කරමින් ප. වර්තමාන සිදුකරන PCR පරීක්ෂණ කිසිසේ ප්‍රමාණවත් නොවනතර ආ්ටුවේ නුසල කිිත් භාවය හමුුවේ මෙම තත්වේ උද්ගත වැති බව විපක්ෂනායක සි ප්‍රේම්දාස මහතා පවසනවා. මහර ම්්‍රදේශ පවති ආගමික වැඩි සරහණකි නතුරව මධ්‍යවිත අදහස් පල කරමින් විපක්ෂනායක වරයා මේ බව ප්‍රකාශ කළා කනගාටුවට කාරණාව වන්නේ පහුගේ අප්‍රේල් මැයි මාසයෙන් පසුව රජයේ රටට පනවිඩයක් දුන්නා කොරෝණාව අවසන් කොරෝනා ප්‍රශ්නය විසඳුව ඒ ප්‍රකාශය පදනම් කරගෙන අපේ රටට ගෙන්විය යුතු PCR පලීක්ෂණ යන්ත්‍ර එදාගෙන්වුවෙන ඒ නොගැ මොකියගේ පළවිපාක තමයි අද අපිට රටක් හැටියට අත් විද සිද රතිව. මේ රජයේ නොසැලි කිරීමත් කම තුළ PCRR යන්ත්‍ර හිංගයක් අපේ රටේ තිල. අද ගුණාත්මක භහාවෙන් ඉහල PCR යන්ත්‍ර අපේ රටට ගෙන්වලනෑ ඒ නිසා තම අපිටහන්නට ලැබෙන්නේ යන්ත්‍ර කඩංවැටුනාා යන්ත්‍රයට වශ්‍ය මුද්‍රවේ නහැ විට දිලපතා මහන්නට ලැබෙන මේ තත්ත්වය තුළ මේ රජය අපේ රටේ ජනතාවට කරන්නේ මහා බරපතල වරදාක්. මමඒ එක දකිනවා සාපරාධී ක්‍රියාවක් කියල. පැහදිලියම මේ රජයෙන් ඉල්ලීමක් කරනවා කරුණා කරලා. අයවැෑ කතාව පැවැත්වෙනෝ. අයවා යෝජනාටික හෙට ප්‍රසිද්ධියයට පත් කරනවා. කරුණනාකරලා බොරුවට සංඛයාලයකන ඉදිරි පත් කරනවා වෙනුවට. ඉදිරි සතිගිහබය තුළ මේරට කොපමන ප්‍රමාණයක් PCR යන්ත්‍ර ගෙන්න්න නෝද. කවදද මේ PCR න්ත්‍ර ගෙන්මන්. කවදද දෛනිකව PCR පරිීක්ෂණ තිස්පන්දාහේ හතලිස්දාහ ඉලක්කේට මේ රජය යන්න බලාපොරොතුවා. මේ ප්‍රශ්නවලට අපිත් රකේ ජනතාවත් පිළිතුරු අපේ ක්ෂාවෙන් සිටින. එලපෙන සදුදාාදින ආරම්භවීමට නීීමිත තිෙබන පාසල් වාරය ආරම්භ කරනවද නැද්‍යයන්න පිළිබඳ. සෞඛ ශේත්‍රයේ උපෙස් මත හිරණයර බව අධ්‍යපන මාත්‍ය මහචාරි ජල් පරිස් මතා පසනවා. ඒ කොළඹ පැවති මාධහමුවකද. ගනවාරයේ ආරම්භ කිරීමට තිබනේ නොයම්බර් නොවනද. එකට දැනට තිබෙන දිනය තමයි සඳුදා නොවම්බර් විසිත් වුණ දැනටම අපි ප්‍රකාශයට පත්කල්ල තිබෙනවා සාමාන්‍යය පෙළවිද විභාගේ එනවර්ශයේ ජනවාරි මාසේ දහ අටඉඳං විසි හත දින දක්වා පවත්තුනයි කියලා. දැන් අපිට තීරණය කරන්න තිබෙන්නේ එන සඳුදා. අපේ රටේ පාසැල්ල තුගනවාරය ආරම්භ කරනවාද කියලා. මේ සම්බන්ධයෙන් වැදගත් සාධක දෙකක් තිබෙනවා. එකක් තමයි අපේ දූ දරුවන්ගේ සෞඛ්‍ය සුරක්ෂිත බා ඒගේම ඒ දරුවන්ගේ අනාගත. මේ සාධක දෙකම සලකීමට භාජනය කරලා තමයි. අපි මේ සම්බන්ධෙන් තීරණයක් ගැනීම බපපුරත්තු වන්නේ හැයි තීරණය ගන්නේ. ෞක්ෂතයේ විශේෂයගේ උපදෙශමත. විපක්ෂණයක තුමා කියනවා මේ ලෝකයේ අති සාර්ථකම කෝවිඩ් මර්ධන එන්නට නිපදවල තියනවා වහමය ගෙනවිත් ජනතාවට ලබාදීමට රජ කටයුතු කළ යුතුයි කියලා. මංහිතන්නේ මේ කොහෙං හරි කොටසක් කල්ල ගන මේ ජනතාව අතර අනිසි කැලඹීමක් ඇතිකිරීමේ උත්සාහයක නිරත වෙන. ලෝක සෞඛ්‍යංවිධානය විසින්. කිසිදු එවැනි එ තක්. නිර්දේශ කල්ලා ලබාදී ලනෑ කිසිම රටට ඒවැනි එන්න තක් නිර්දේශ කල්ල ලබාදුන් වහාම අපගේ සෞඛ්‍යංශ සැදී පැහැදිී ඇස්තිවෙල ඉන්නවා. ලෝකයේ පිළිගත්ත එන්න තක් නිකුත්වුණු වහාම මේ රටටය ගෙනවිත් අපේ රටේ ජනතාවට ලබා දෙන්න. ෝකම්පර සිරගෙදර නිරධයින මධ්‍යථනයක් බවට පත්කිරියීමත් සමග, මාහනුකර නගරට දැඩියවධනක් පැනගී ඇති බව පාලමින්තු මොත්‍රී ලක්ෂම කිරල මතා පසනවා. ඒ කොළඹ පැවතිී මාධහමෝකදී. රජ ල පත්තුරයි පස්සේ බෝගම්බර හිරකෙදර අද නිෝධාන මධ්‍යස්ථනයක් කල තින නබමුත් අද සිර කාරෝ අටස සයක් කැර න්න. අපිටලබෙ ොතුරුවන්ුව කොවි ාසා තිය එක සේ පනාගර වැඩිගන්නක් කින්න. එතකු මේක තියෙන නගර මද මේක සේවය කරණය දිනපතා තමන්ගේ ආර සධ හා මානුවර නගරේන තිී අප රජය ඉල්ලිීමක් කරනවා මේ නිරෝදායන මධ්‍යස්ථානය වැනි ස්ථාන කරලා ගන්න කියලා මුණු නගරයටටම කෝවි් ර්ධනය ව්‍යාත්ත කිරීමේ අස්ථාවක් රජය ලබාදීල් තින රිසින මහත්තයගේ පලවැනි අවුද්ධ දිනසිය කියලක් තිබුණා පෙටටල් අඩුකරා පඩි වැඩිකරා ජනතාවට සහන රැසක් සලසුව බෙහෙත්මල අඩුකර බෙත් නොමිල දුන්න ඇම්බියලන්ස් ගෙනවා හැබයි මේ අවුද්ධගෙන කල්පනනා කරලා බැලුවහම මේ අවරදධතුලට මොවාදුණට සෆෙල් කියන එක සමාජයෙන් උඩටනතත්වට අ පත්ව තින සදත්ේ දස ික්ෂනායකතුමා කිව කරෝනත්වේ ස රටේ ඉදිරිගණ වෙනුවෙන්ෙන්න පුළුවන් සහෝගැිදෙන සොදාන කියලා මේ අඩුව ෆෙල්වෙන්න පුළුවන් සෆේල්වෙන්න පුළුවන් හැයි මේ රටෆේල්වෙන්න එක දෙන්න රතෆල් නොී රට ඉස්සරහටගෙනයන්න අපි දෙන්න පුළුවන් සහයෝගෙ දෙන මේ ෆෙල් ෆෙල් කියල යනෙ නැතුව රිපීට් එකක් ගහල හරි ලබනවරුද මේක සමත් වෙන්න කියලා අපි පාර්ථනා කරනවා මේ ආණ්ඩුවට. මෙවර අයවයේදී සමග ජනපල වේ තවත් කණ්ඩාය මකු ආඩුවට සහ බදීමට අපේක්ාාවෙන් සිටන බව රජච මාත්‍ය පියල් නිශාත මතා පවසනවා ඒ පානුදුර ප්‍රදේශයේ පැවතේ මාතයහමුවකද. මේ අය ඉතාමත්ම සුවිශේසියේය අයවැයක් බවට පත්වෙනෝ. මොකරද ජනාතිපෙත්තුමා ඉදිරිපත් කරපු සෞභහක්ගේ දැක්ම යථාර්ථයක් බවට පත්කරමින්. ඒවගේම රටටත් ජනතාවටත් බොහොම ස්බෝවාදී ජීවිතයක් නිර්මාණය වෙන අයවැයක් බවටත් ඒගේ අයවැයක් බවටත් මේ අය පත්වන පිළිබඳව කිසිදු ගැටලුවක් නෑ. රජයක් හැටියට අපට අියෝග කීපය එකට මහුණ දෙන්න සිදුවෙන මේ වන විට වසංගතයක් තිනවා. ඒවගේම නොයිකුත් ආර්ථික ගැටුලු තියන ජනතාවට ඒ සීලු ගැටලු අභියෝග මැඩගෙන ඉදිරියට යන අයවැයක් බවට මේ අයවැය පත් කරගන්නට ආණ්ඩුව මේ වන විට ශක්තිමත්ව මෙවර අයවය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන. ඒවගේම තමයි මෙවර අයවයේදී සජිත් පේමදාස මැතුමාට තවත් විශාල කණ්ඩායම කාරක්ෂා කරගන්න බැරිවෙනොයුතු. නැවත ආණ්ඩුවට සහයෝගයෙන තව කණ්ඩායමක් නිර්මාණය වෙන. දේශපාලල ජාති ආගම්පේදයකින්ත ොව මෙම ව්‍යසනය මඩ පැවැත්වීමට සියලු දිනා එක්ව කටයුතු කළයුතු. බව හිටපු කතානයක කරුජයසූරිය මහතා පවසනවා. එම මහතා මේ බව ප්‍රකාශ් කළේ බදධූප්‍රලේශයේ පැවති ආගමිකුත්සවයක නතුරව මාධ්‍යවෙත අදහස්දක්්මයි.වාර්තව සමුෘතිරාම විහාරස්ථානය ඉදිකන්න ලද රොන් පට විවෘතකිරීම එම විහාරය විහාරාධිපති පූජ්‍ය බෝපිටියය දම්මඉස්රහිමියන්ගේ ප්‍රධානත් වින් සිදු කරුණ. මෙම අවස්ථාව සඳහා හිටපු කතානායක, කරු ජයිසූරය මහතා සහ එක් සත ජාති පපක්ෂයේ නියෝක්්චනායක. රුවන් විජපර්තන මහතා ඇතුළු එක් සත ජාතික පක්ෂයේ, දේශපාලත්නින් පිටිසක්ත එක්ව සිටිය. අපි බලතන්නනාහෙමෙන් කටතුකොන්නට වඩ මේ රටේ තින බියෝගොල්ඩ, මේ රටේ ජනතාව මුහලු දෙන්න වීද පස්නවලට අපි සියලුම දේශපාලන ජාති ආගම් බේදයෙන් තොරව අපි මූලිකව, රටේ ජනතාව සුවපත් කරට ජීවත් කරන්ට අපි එක්වම්. අපි රිදිරේ තියෙන්නේ ලේසි පාස ව්‍යසනයක් නෙමේ.ඒට මුුණ දෙන්න රජයේ කැපීම අවශ්‍යයි, ජනතාවේ කැපීම අවශ්‍යයි ඉිටත් වඩා මැතිවන්නක් අවසාන වෙලා නම අවස්ථාවේද. අපි බලතන්හාම කින්න්නම වචනයයි පොඩ්ඩ කයින් කරලා පවිවස්ථාවක් ගන කතා කර තියන යව අපි කදන්න පුළුවන් නමු දැංග අවශ්‍ය වෙන්නේ මෙවානේ දැංඟ අවශ්‍ය වෙන්නේ මේ ජම්චාජීවත්කිීම සඳහා පි කටුජු කිරීම. විශේෂෙන්ම කරන විෝෂනය තියන තත්වට ඇතම අපේ රටේ ස්වාමින් වහන්සේලාගේ නායකත්ති දැන් අවශ්‍යවෙලා තිය. ද අධ්‍යාත්මික නායකත්වයක් අපිට අශ්‍ය ලාතියෙන රට බේරග. අපේ රනිවිික්්‍රමසිංහ මැත්තුමා එදා අගමැතිවරයක්ත් සම සාකච්ාාවවිදී එතුමා කිව දෙවැනි රැල්ල කාවොත් ඇත්තම මේ රට වේරගන්නට අමාරුවේ කියල ඒක දැන් ඇත්තක් වෙලාතියෙන්නේ මොකද රට පුරාම මේ ව්‍යසනය දැන් පැතිරිල්ලා තියනවා. තේනිසා මේ අවස්ථාවවිදි මංගිතන්නේ දේශපාන වශයෙන් ගත්තොත් බෙදිලා වෙන් වෙලා මේකට මුණ දෙන්න බැහැ අපිසිුරුදනාමකතුවවෙන්නට වශය. සමගින් සියතූඋද සනපරෘති විකාශය අවසන්, අපලි හමුවන්නේ මධ්‍යහන තුළ හටපගේ දහවල් පෘති විකාශය සමගින් ඔබට සුභ දවසන්. දෙනපතා අලු ්‍රවීඩියෝ සහ ප්‍රවල්ති නැරමීමට එහත බටන එක කලික් කර සත TVව සබස්කරප් කරන්න අලු සීඩියෝගැන මුලින්න්න දැනගන්න මෙම සීනෝ ක්‍රික් කරන්න.